පාර්ලිමේන්තුවේ සිදුණු සිදුවීම. ඇත්ත වශයෙන්ම ඉතාමත්ම අවාසනාවන්ත අශෝභන තත්ත්වයක් ඊයේ පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වුණා. කතානායකතුමා පාර්ලිමේන්තුවේ දිනට නියමිත වැඩ කටයුතු මෙහෙවන අවස්ථාවේ වාචික ප්‍රශ්න සහ පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න අවස්ථාවට යොමු වෙන්න හදනකොටම ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා නැගිටලා කතානායකවරයාගේ බාධා කිරීම මැද්දේ එතුමා විසින් වෙනත් කාරණයකට සභාවේ අවධානය යොමු කරන්න ක්‍රියා කළා. කතානායකතුමා පැහැදිලිවම කිව්වා ප්‍රශ්න සහ උත්තර ලබා දීමෙන් පසුව ඒ සඳහා කාලය ලබා දෙන්නා. නමුත් ඉතාම සැලසුම් සහගත විදියට ඊයේ ඒකාබද්ධ විපක්ෂයේ සූදානමින් ආවා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අකර්මණ්‍ය කරලා අශෝභන තත්ත්වයක් එහි ඇති කිරීම සඳහා. ඒක ඉතාමත්ම සූදානමින් සැලසුම් සහගතව ආපු නිසා තමයි කතානායකතුමා අවස්ථාව දෙන්නම් කියද්දී ඊට පෙර ඒ අවස්ථාව උදා කරගෙන අවාසනාවන්ත තත්ත්වයක් ඇති කරන්න මූලාරම්භය දුන්නේ. අපි දන්නවා ඊයේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂයේ ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙලා හිටියා. තමන්ට තමයි පක්ෂයේ සියලුම දේවල් කරන්න පුළුවන්. එක පවුලක් වටා තමයි පාක්ෂික ඔක්කොම ඉන්නේ. එහෙම කියාගෙන හිටපු උදවිය මැයි පළවෙනිදා වෙනකොට මොන තත්ත්වයකට පත් වුණේ කියන එක අපි රටම දැක්කා. අති සාර්ථක මේ රැලි කීපයක් පවත්වන්න පුළුවන් වුණා රජයේ පාර්ශවය. කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම සහ බෙලපාලිය එවගේම අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැරෙලිය ගාල්ලේ පැවැත්තුවා ඒ වගේම අපේ රජය හා සම්බන්ධ වතුකරේ පැවති මැරෙලි ප්‍රධාන රැලි කීපය අතරට එකතු වුණා. එතනිනුත් පල්ලම් බැහැපු කණ්ඩායම් වලට සිද්ධ වුණා තමන් වටා ඉන්නවා කියපු ජනතාව වෙනත් තැන්වල ඉන්න බව දැක්කහම අසරණ භාවයට පත් වෙලා එයින් වියරු වැටිලා ඊයේ පාර්ලිමේන්තුව තුළ මේ තත්ත්වය ඇති කරා. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ ඕන තරම් උණුසුම් අවස්ථා අපි දැකලා තියෙනවා. උණුසුම් වාද විවාද අපි දැකලා තියෙනවා. වාද විවාද තියෙනවා. උණුසුම් තත්ත්වයන් තියෙනවා. විරෝධතාවයන් දක්වන අවස්ථා දැකලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තු සභාගාරයේ තුල මහජන නියෝජිතයේ මන්ත්‍රීවරයෙකුගේ ලේබගුරු වන තත්ත්වයට පහක් මට්ටමට පාර්ලිමේන්තුව ඇද දාපු දවස තමයි ඊයේ දවස. අපේ මන්ත්‍රීවරේ අපේ සංදීප් සමරසිංහ මන්ත්‍රීතුමා ජාතික රෝහලේ ප්‍රතිකාර කරන හැටි අපි ඊයේ දැක්කා. ප්‍රතිකාර ලබන හැටි. ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් අපි කතානායකතුමා ප්‍රකාශයක් කරා මේ තත්ත්වය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන බව. ඒ පටිගත කරපු දර්ශන පරීක්ෂා කරාම පෙන්නුම් වෙනවා මේ සිද්ධිය කොහොමද වුනේ කියන එක. ඒ සියල්ල පරීක්ෂා කරලා බලලා ඉක්මනට තීරණවලට එයි කියලා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු දොර ඇමතුමා මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ලවෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ පක්ෂයේ කියන විදිහට පාලිත තෙවරක් පෙරම නියෝජ්‍ය ඇමතුමා තමයි ප්‍රථම පහර එල්ල කරා කියලා චෝදනාව එල්ල කරන්නේ. මොකක්ද ආණ්ඩුව වශයෙන් ඒකට දෙන පිළිතුර? නෑ අපි ඉතාල පැහැදිලිව කියනවා මේ පරීක්ෂණය ඉක්මන් කරන්න කියලා. නිකම් බොරු චෝදනා එල්ල කර කර ප්‍රශ්න ඇති කරපුවායි විසින් දැන් මන්ත්‍රීවරයට පහර දීලා රෝහල් ගත වෙලා වර ලබන තත්ත්වයට පත් කරලා ඉවරලා දැන් එක එක කියලා ඇඟිල්ල දික් කිරීමේ කටයුත්ත නෙමෙයි කළේ. ඒ පරීක්ෂණ කතානායකතුමා විසින් දැන් සිදු කරන්නේ. නමුත් අපි කවුරුත් දැක්ක කාටද පහර දුන්නේ කොහොමද සිද්ධිය ඇති වුනේ ප්‍රශ්න සහ පිළිතුරු අවස්ථාවේ ඉස්සරහින් පැනලා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පැත්තකට විසි කරලා කතානායකතුමාගේ අනුව පැත්තකට දාලා මේ ප්‍රශ්නයක් ඇති කරගෙන ඊට පස්සේ ඒකට රජයේ පැත්තෙන් අට වශයෙන් පිළිතුරු දුන්නා. අග්‍රාමාත්‍යතුමා පිළිතුරු දීලා වැඩිදුරටත් ආරක්ෂක අංශය පිළිබඳ පුළුල්ම දැනුමක් තියෙන මේ රටේ යුද්ධ නිර්මාණ කරපු හමුදාපතිවරය ෆීල් මාෂල් තනතුරක් තියෙන ලංකාවේ ඉන්න එකම පුද්ගලයා සභාව තුළ මේ පැහැදිලි කිරීමක් කරා. ඒ කරද්දී මේ ප්‍රශ්නේ මැද්දට පැනලා මේ තත්ත්වය නිර්මාණය කරේ කවුද කියන එක කවුරුත් අහන්නේ. දැන් මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු වෙනවද පොලිස් පැමිණිල්ලක් සිදු වෙනවද? මොකද මේ පහර දීමක් වෙලා තියෙන්නේ ඒ නිසා ඒක අපරාධය ගණනට ගත යුතු වරදක්ද? ඔව් දැන් සියලු පරීක්ෂණ සිද්ධ වෙයි. පොලිස් පරීක්ෂණ ඔයදී කරන් තියෙන හැම පරීක්ෂණයක්ම කරලා මේ තත්ත්වය බලන්න ඕන. මොකද බරපතල තත්ත්වයක්. මන්ත්‍රීවරයෙක්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා සභාගාරයේදී ලේන පහර දීලා රෝහල්ගත වෙන්න වෙනවා නම් ඉතින් මොකද්ද වෙන ආරක්ෂාව? ඔය තත්ත්වය කියන්නේ මේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට
පස්සේ ජනාධිපතිවරයාම රජය විසින් තීන්දුව තාවකාලිකව අත්විඳිනවා. ඇයි ඒ එහෙම තාවකාලිකව ඒක අත්විඳිනේ මොකද කරන්නේ? ආරක්ෂක මණ්ඩලය විසින් තමයි මේව තීරණය කරන්නේ. ඒ අනුව සියලුම ලෝකයේ හැම රටකම වාගේ හමුදා පාලනය තියෙන රටවල් වල හැර ප්‍රභූවරු ආරක්ෂා කරන ක්‍රමවේදයක් තිබෙනවා. අපේ රටේ සියලුම ප්‍රභූවරු වර්තමානයේ ජනවරණින් ජනාධිපති ගුරේ දරන අතිගරු ජනාධිපතිතුමාට රජයේ අග්‍රාමාත්‍යවරයාට අනිකුත් සෙසු මන්ත්‍රීවරු හැම කෙනාටම ආරක්ෂාව සපයන්නේ පොලිසිය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට එහෙම නැත්නම් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීතුමාට ඒ සුදුසු ආරක්ෂාව සැපීමේ කිසිදු වෙනසක් නැතුව සංඛ්‍යාත්මකව සහ ගුණාත්මක භාවයෙන් කිසිදු අඩුවක් නොවන විදිහට ඒක කරන්න ආරක්ෂක අමාත්‍යාංශය අදාළ විශේෂඥයෝ ඉන්නවා. ඒගොල්ලෝ තක්සේරු කරලා අද ගන්න තීන්දුව තමයි අරගෙන තිබෙන්නේ. ඊට පස්සේ දැන් මේ රටේ යුද්ධයක් නැහැ, ත්‍රස්තවාදයක් නැහැ, රට පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ තත්ත්වයකයි මේක තිබෙන්නේ. ඒ වගේ තැනක මිලිටරිකරණය හැම අංශයකින්ම අඩු කරගෙන යනවා. මිලිටරි අංශ රටේ ජාතික ආරක්ෂාවට පමණක් සීමා කරලා අනෙක් සිවිල් කටයුතු සඳහා පොලිසිය මූලික කරගෙන තමයි රට වැඩ කරන්නේ. එහෙම නැත්නම් මේ රට ඉස්සරහට යන්න බෑ. මේ රටේ මිලිටරි එක මේ හැමතැනකම මේ මතුවෙන්නේ දෙන්නේ නැහැ. ඒ අනුව රජයේ තීන්දුවක් අරගෙන තිබෙනවා ප්‍රභු ආරක්ෂාව සම්බන්ධයෙන් මේ පශ්චාත් යුද සමයේදී ඒක පොලිසියට බාර දෙන්න. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ මේ තීන්දුවේ ප්‍රශ්නය නෙමෙයි තිබෙන්නේ. ඇත්තෙන්ම මේ අයට මේ මූණ දෙන්න බෑ. මේගොල්ලන්ට වෙන දැන් මේ වෙන කරුණු නෑ මේ රටේ මේ තමන් ඉන්නවා කියලා පෙන්නන්න. දැන් මේගොල්ලෝ කල්පනා කරනවා මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව අඩු කළා නේද, අඩු කළා කියලා මහා ලොකු ජාතික ප්‍රශ්නයක් මේ රටේ ඇති කරන්න, මිනිස්සු පාරට බස්සන්න. ඊයේ බලන්න ඊයේ රාජපක්ෂ සංස්කෘතියේ පාර්ලිමේන්තුවේ තිබුණේ රාජපක්ෂ සංස්කෘතිය මොකද්ද? කාටවත් කතා කරන්න දෙන්නේ නැති, තරකවලට උත්තර දෙන්නේ නැති එක. දැන් ඇයි පොන්සේක මහත්තයා සමත් වෙන්න බැරි? එයා යමක් කියනකොට කවදාවත් එයා කතා කරන්න දෙන්නේ නැහැ. මොකද එයා ඇත්ත කියනවනේ. එතකොට පහුගිය කාලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත තීන්දුව මොනවද? සරත් පොන්සේක මැතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමා මොකද කිව්වේ? ආරක්ෂාව අයින් කරන්න කියලා. යුද්ධකාර මේ රණවිරුවේ මහරණවිරුවෝ හමුදාපති හිටපු එක කියලා. ලෝකේ හොඳම හමුදාපති කියලා කියපු එක කියලා. ආරක්ෂාව අයින් කරලා මේ ඉතිහාසයේ එළියට එන එක වළක්වන්න සරත් පොන්සේක මැතිතුමාට කතා කරන්න දෙන්නේ නැහැ. කතා කරන්න දෙන්නේම නැහැ. ඒ යුනිට් එකයි ඊට කලින් දවසේ තුනයි. ඒක තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය. කාටවත් කතා කරන්න දෙන්නේ නැහැ. ලියන්න දෙන්නේ නැහැ. ඇත්ත එළියට එන්නේ දෙන්නේ නැහැ. ගහනවා මරනවා. ඒක අපේ රටේ පරාද කරලා ඉවරයි. පාර්ලිමේන්තුව පරාද කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක තමයි ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ මේ ජෝගිනා. එතුමාගේ ඇත්තම කියනවනම් එතුමාගේ ජීවිත ආරක්ෂාව ඇති උනේ මේ ආණ්ඩුව පෙරලිච්චෙන්. එතුමාගේ විදුලි පුටුවක් ගැන කතා කරගෙන හිටියේ. මාව විදුලි පිටිය ගිනිනෝ කියලා දහගත්තේ බබුවට. ඒකත් අපි වෙනස් කරේ. එතුමාගේ ජීවිතය දැන් තමයි මේ ආණ්ඩුව තමයි ආරක්ෂා කරන්නේ. ඒක තමයි එතුමා කියලා ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රකාශ කළේ. දැන් මේ හදන්නේ මේ සාමකාමී රට ජාතිවාදී වර්ගවාදී සහ ව්‍යාජ දේශප්‍රේමයකින් රටේ ජනතාව පාරට බැසලා රටාව උකරන. අගමැතිතුමා එදා මෙතරම් දීප මාධ්‍ය සාකච්ඡාවේදී අපි තාවකාලික සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කරා පස්සේ කිව්වේ මේ පිළිබඳ පරීක්ෂණ කරන්න පොලිසියෙන් හේතුවල අහන්න කියලා. එහෙනම් පොලිසියෙන් හේතුවල අහන්න අපතේ කරනවා පොලිස් මාධ්‍යයේ කියලා. ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවේ මේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එතුමාට එළව බෝම්බ ප්‍රහාරය එතුමාම තියාගත් එකක් කියලා. දැන් මම දැනගන්න කැමති රජයේ මේ මට නම් ඇත්ත වශයෙන්ම ඊයේ පාර්ලිමේන්තුවේ ගාඩගෝටියත් එක්ක එතුමාගේ කතාව ඇහුනේ නැහැ. ඒ නිසා ඒක අහලා බලන්න මම කියන්නම්. එතුමා කිව්වේ මේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය
එතුමාම එතුමාගේ අර බෝම්බේ තියාගත්තා කියලා මේ කොළඹ වැත් තිබුණු බෝම්බේ ඉතින් රජයත් ඒ වගේ දේවල් ඔබතුමාලා දන්නවද කරුණු බලමු එතුමාගෙන් අහලා ඒක පැහැදිලි කරගමු හොඳ විදියට තුන්වෙනි පාර්ශ්වයක් අවශ්‍ය නැහැ කියලා එතුමාගෙන් අහමු එමෙතුමා ඒ පාර්ශ්වයේ කතාවේ මාධ්‍යවලන් කියන ඔබතුමා ප්‍රවෘත්ති දැන් මම ප්‍රවෘත්ති අහන්න වෙලාවක් තුන නැහැ අපි රෝහලේ තමයි වැඩි හරියක් ඉන්නේ අවශ්‍ය මේ වන්දිකම ලිස්ට් එකේ හිටිය ජනමාධ්‍යයෙන් දෙන්නේ ඕරු දෙන්නගේ නම් එක කපා දාලා දෙනවා ඕරු දෙන්න වන්දි දීලා නැහැ මේ වෙනකල් ඒ සම්බන්ධව ජනමාධ්‍ය මාත්‍යංශය ගන්න මොකක්ද කියලා जनमाध्यायतन प्रधान जनाधिपत्तुमा प्रकाश कर